ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දි ගොඩක් අසාර්ථක ක්‍රීඩා රටාවක් තමයි එක් දින තරඟවල පෙන්වන්නේ. මේ තත්ත්වය ගැන එක එක අය එක එක හේතු කියනවා. මේ මහල ඒ විදිහට අපේ කණ්ඩායම තුනු දේ ගැන එංගලන්ත තරඟාවලියේ දෙවෙනි එක් දින තරඟෙන් පස්සේ කියපු කතාව. කනගාටුවට කරුණු තමයි අපේ අය කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කරන්නේ නැහැ. මේ තත්ත්වය එකපාර වෙච්ච දෙයක් නෙවෙයි. දැන් අවුරුදු දෙකක කාලයක් විතර ඉඳලා මේ තත්ත්වය මම දැකලා තියෙනවා. මේ තත්ත්වය ප්‍රතිකරණ පන්දු වේම් වගේම පන්දු රැකීමටත් පොදුයි. මම හිතන්නේ මේ වෙද්දි ක්‍රීඩකයන් විදිහට ඔවුන් පිළි අරගෙන තියෙනවා ඔවුන්ගේ වැරදි තියෙනවා. ඔවුන් හරියට සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඊට අමතරව මම හිතන්නේ අපි ක්‍රිකට් ගැන ගත්ත තීරණ ගොඩක් වැරදි තියෙනවා. මම හිතන්නේ වැදගත් වෙන්නේ වැරදි තීරණ හදාගෙන ඉදිරියට මාස 8ක් වගේ කාලයක් තියෙන්නේ ලෝක කුසලානයට. ඒ තීරණ හදාගෙන ක්‍රීඩකයන්ගෙන් උත් තමගේ වගකීම බාර අරගෙන ඉදිරියට යන එක තමයි වැදගත් වෙන්නේ. නිතර නිතර කණ්ඩායමේ ක්‍රීඩකයෝ වෙනස් කරලා ක්‍රීඩකයෝ තමගේ තැන හදාගන්න මානසිකත්වයට කණ්ඩායම ගෙනත් තින්නේ තීරණ ගන්න අය කියලා තමයි මහල කියන්නේ. මම හිතන්නේ දැන් අවුරුදු දෙකක දෙකහමාර කාලයක් විතර ඉඳලා ක්‍රීඩකයන් ආදේශ කිරීම සම්බන්ධයෙන් අපිට ගොඩක් ගැටලු මතුණා. අපි කියන්නේ ප්‍රශ්න කළා. තරුණ ක්‍රීඩකයින් එනවා යනවා ආදේශ වෙනවා එළියට යනවා ඒක නම් හොඳ දෙයක් නෙමෙයි. මොකද ඉන්න ක්‍රීඩකයෝ කනස්සල්ලෙන් ක්‍රීඩා කරන්නේ කොයි වෙලාවෙ එළියට යයිද කියලා. අලුතින් ඉන්න ක්‍රීඩකයින් දන්නේ නැහැ ඔවුන්ගේ ස්ථාන ස්ථාවරද නැද්ද කියන එක. එහෙම වාතාවරණයක් උඩ වෙන්නේ ක්‍රීඩකයන් කණ්ඩායමට සෙල්ලම් නොකර තමන්ගේ තැන රැක ගන්න සෙල්ලම් කරනවා. ඉතින් එහෙම වුණාම තරඟේ ජයග්‍රහණය කරන්න අපහසුයි. ඉතින් අපි ඒක දැක්කා. ක්‍රීඩකයින් ආදේශ කිරීම මුල් අවදියේ වෙච්ච දෙයක්. මම හිතන්නේ ක්‍රීඩකයන්ගිනුත් අතපසු වීම උනා කණ්ඩායමේ. ඔවුන් සමහර තරඟවලදී ක්‍රීඩා කරපු විලාසය ඒ හැම දෙයක්ම මේකට බලපාලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ දේවල් හදාගෙන පුළුවන් තරම් සංයමයකින් ඒ වගේම කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කළොත් අපිට හොඳ ලෝක කුසලානයට අඩිතාලමක් දාගන්න පුළුවන් කියලා. අපි කණ්ඩායමට මෙහෙම උනේ මහලත් සංගක්කාරත් තව හැකියාව තියෙද්දි කණ්ඩායමෙන් ඉවත්ු මේක නිසා කියන චෝදනාවට මහල දෙන්නේ මෙහෙම උත්තරයක්. මම හිතන්නේ අපි දෙන්නම ගත්ත තීරණේ හරි කියලා පෞද්ගලිකව හිතනවා. මම දන්නවා සමහර ක්‍රීඩාලෝලීන් හිතනවා අපිට තව සෙල්ලම් කරන්න තිබ්බා කියලා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි අපේ වයසයි ක්‍රීඩා කරන විලාසයයි. මම හිතන්නේ නෑ අපිට තව කල් හිටියා කියලා ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳක් වෙයි කියලා. මොකද අපේ වයසත් එක්ක අපිට තව ලෝක කුසලානයක් කරා යන්න අවස්ථාවක් නැහැ. එහෙම වුණා නම් අපි ලොකු අපරාධයක් කරන්නේ කණ්ඩායමට. මම හිතන්නේ තරුණ ක්‍රීඩකයන්ට අපි හරි වෙලාවේ අවස්ථාව දුන්නා කියලා. ගොඩක් අය කියනවා අනිත් ක්‍රීඩකයන් හැදුනේ නැහැ කියලා. අපි ඒ ගැන අපි ඉතාමත් කනගාටු වෙනවා ඒ ප්‍රකාශන වලට. මොකද හරි ලේසි එහෙම කියන එක. අපි කණ්ඩායමෙන් එලියට යද්දි අපිත් එක්ක ක්‍රීඩා කරපු අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් 6 දෙනෙක් විතර හිටියා. අවුරුදු 8ක් විතර සෙල්ලම් කරපු අය. ඒ ක්‍රීඩකයෝ ඒ වෙද්දි හොඳ මට්ටමේ හිටපු අය. එයාලා අපි ඉද්දි හොඳට සෙල්ලම් කළා. අපි T20 ලෝක කුසලානයේ ජයග්‍රහණය කළා. අපි සමුගන්න ආසන්නයේ තිබුණ තරඟාවලිය හොඳටම සෙල්ලම් කළා. එතෙන්දී හොඳට සෙල්ලම් කළ ක්‍රීඩකයන් ඉද්දි තමයි අපි සමුගන්නේ. සමුගෙන ටික කාලයක් ගියාට පස්සේ අන්තිම අවුරුදු දෙකේ තමයි පසුබෑම තියෙන්නේ. අපි ඉන්න වෙලාවේ හොඳට වැඩ පෙන්නපු අය හිටපු තත්ත්වෙන් ඇයි අපි පල්ලෙහාට දැම්මේ ඇයි කියන එක ගැන පොඩි අවධානයක් යොමු කරා නම් හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. ওই විදිහට තමයි මහල තමන්ගේ අදහස කියලා තිබුණේ. මහල කියන මේ දේ ගැන ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.